අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානයේ පුවත් සිරස්තල වෙත ජනාධිපතිවරණයට පසු පුංචි ඡන්දය කොමිසම ලබන සතියේ රැස් වෙයි 78 හැවිරිදි ජනපති අපේක්ෂකයෙකු මිය යයි අරු හොරා මූ හොරා 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 කියන දියවන්නාවේ සෙට් එක හා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ මුදල් ඇමති ජනපති රනිල් ගැන අද ටෙලිවැකියෙන් දැන් අවධානය දේශීය පුවත් වෙත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට විදේශ රටවලින් සහ සංවිධානවලින් මුදල් පරිත්‍යාග ලබා ගැනීමේ හැකියාවක් නැති බව මැතිවරණ කොමිසම පවසනවා මේ අතර සෑම අපේක්ෂකයෙකුම මැතිවරණය අවසන් වී දින 21ක් යාමට පෙර ආදායම් වේදම් වාර්තා මැතිවරණ කොමිසමට බහර දිය යුතු වනවා වාර්තාව ප්‍රසිද්ධ කළ පසු ගැටළු පවතී නම් ඕනෑම පුරවැසියෙකුට මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ හැකි බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සමාජිකින් සහ ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේ. ශ්‍රේෂ්ඨාධිකරණ මතයට ගරු කරමින් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමටයි මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන්නේ. මේ තියෙන තත්ත්වය තුළ අපි දන්න ජාත්‍යන්තර පාලන පැවැත්වීම ඉන්පසුව මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ගමින් සභාවට කටයුතු කරන සිදු වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් මේනකොට කිසිදු ආකාරයක ගියක් නැහැ සම්බන්ධ ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරමින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන සිදු වෙනවා. පළාත් පාලන මැතිවරණය භාවිත කරන 2023 ඡන්ද හිමි නාමලිය තමයි භාවිත කරන කටයුතු කරන්නේ. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබන සතියේ රැස්වීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් පැපරල් සංවිධානයද මෙලෙස අදහස් පළ කළා. ඉතාම පැහැදිලි අනාගතයේදී කිසිදු පාලකයෙකුට මේ ජනතාවගේ සර්වජන ඡන්ද බල අයිතිය නැති කරන්නට බෑ මැතිවරණ ප්‍රමාද කරන්නට මැතිවරණ කල් දමන්නට උන්ට බෑ නීතියේ සීමාවන් වලින් ඔබට. ඒ වගේම දෙවනි පණිවිඩය තමයි මැතිවරණ කොමිසමට මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නට ඔවුන්ට ඉඩකඩ තිබෙනවා කියන කාරණය මේකෙදි තහවුරු වුණා. මැතිවරණ කොමිසමට මේ ආණ්ඩුවේ බාධා කිරීම හමුවේ තවදුරටත් ගත හැකිව තිබුණු ක්‍රියාමාර්ග තිබුණු බව තමයි තීන්දුව හරහා තහවුරු කළා තිබෙන්නේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කාලය වැය කළා නම් ආර්ථිකය ගොඩගන්නට හැකිවන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්ව තිබෙනවා. නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය ඊයේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට කාලය වැය කළා නම් රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකිවන්නේ නැති බවයි. මේක අපි අවුරුදු දෙකකින් කරා. වෙනත් රටවල අවුරුදු 5ක් 10ක් ගියා. මම මේක නෙකරුවනම් කැබිනට් මණ්ඩලයේ මේක නෙකරුවනම් මේ ඔක්කොම අමතක කළා. මම ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද තිබ්බනම් මොකද්ද වෙන්නේ? එච්චරයි මං අහන්නේ. ලෝකේ කොයි රටද අවුරුදු දෙකකින් මෙහෙම ආපහු සාමාන්‍ය තත්ත්වයට ආවේ? මිනිස්සු අපිට ප්‍රශංසා කරනවා. මොකද විපක්ෂකරේ ගිහින් නඩු දැම්මා. වෙන එකක් නැහැ නඩු දැම්මා. මම අහන්නේ ඔච්චර මොනාටද කරේ? තමුන්නාන්සේලා ගිහින් 2022 ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩු දාන්න තිබුණා ආර්ථික ආපහු සාමාන්‍ය තත්ත්වයට එන්න කියලා. එහෙන් තීරණයක් ඉල්ලන්නද? ඩෙක්ලරේෂන්. ඔය වෙන්නේ නැහැනේ. මේ මම කිසිම කනගාටුවක් නැහැ මේක කල් දැම්මේ කියලා. මේ රටේ ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි කල් දාන්න බෑ. ඒක ජනතාවගේ අයිතිවාසිකම්. ඒ ඡන්ද අයිතිය මං ගරු කරා. ඒ වගේම ජනතාවට ජීවත් වීමේ අයිතියත් මං ගරු කරා. අපි ඔක්කොම තීරණය කළා තියෙනවා ජනාධිපතිවරණයෙන් පස්සේ තියෙන්නේ
පාර්ලිමේන්තු ඡන්දේ. ඒකත් තියන්න මුදල් හොයාගෙන තියෙනවා. ඊළඟට දැන්ට තියෙන අදහස පළාත් සභා ඡන්දේ. දෙමළ පක්ෂේම කියන්නේ පළාත් සභා වුවමන. ඉතින් ඒකටත් මුදල් දැන් හොයාගෙන යනවා එන අවුරුද්ද. ප්‍රාදේශ සභා නගර සභා ඡන්දේ ඊට පස්සේ තියන්න ඉන්නේ. දැන් ජනතාවට මෙතන තීන්දුව කරන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්ත මිත්‍රපාල සහ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් අද පෙරවරුවේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව ප්‍රකාශ කළා. අපේ දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා වගේම අංගජන් රාමනාදන් මැතිතුමා කියන දෙදෙනාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු වෙලා ඒ සියලු දෙනාගේම සහයෝගය එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දීමට තීරණය කළා තියෙනවා. අපිට තියෙන හයිය ඇතුලේ රටේ හැමතැනම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජයග්‍රහණය තහවුරු කරන්න අපි අනිවාර්යෙන් වැඩ කටයුතු කරනවා කියන එක මේ මොහොතේ මතක් කරන්න ඕනේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 560 වන ටෙලිවැකිය. ඔබ දැන් ඉතා හොඳින් දන්නවා ගෙම්බන්ගේ සහ මැක්කන්ගේ ස්වභාවය නේද? අද මේ යහාට මෙහාට පනින්නේ රට හදන්න නෙවෙයි කියන එක දැන් ඔබට සක්සුදක්සේ පැහැදිලි නේද? මේ අය ඉතිහාසයේ පුරාම එහාට මෙහාට පැන්න අය කියලාත් ඔබ දන්නවා. හොඳටම පැනපු අය නේද? අර ඇට නැති දිවෙන් මේ කියන එක අනිත් පැත්තට වෙනස් කරලා ආයේ හැරෙන තැප පැලෙන් කියන්ට පුදුම හැකියාවක් තියෙන අය නේද? අනික මේ පක්ෂ මාරු කරලා එහාට පැන්න මෙහාට පැන්න නායකින්. හරිද, ඒ පැනපු පැනිල්ලට රට හදනවා කියන ලේබලේ ගහගෙන පැනපු පැනිල්ලට එහෙනම් මේ රට අද සුරපුරයක් වෙලා තියෙන්න ඕනේ. හරිය, මොකද මේ රටේ තරම් පැනපු සෙට් එකක් පනින්න ඉන්න සෙට් එකක්. හරිද, පනින්න ඉන්න සෙට් එකක් ලෝකේ වෙන කිසිම රටකදී ඔබට කවමදාවත් මුණගැසෙන්නේ නැති බව සාහතික කරලා කියනවා අපි. හොඳේ, ඒ වගේමයි අපේ මැති ඇමතිලා මන්ත්‍රීලා තරම් ජනතාවට ආදරේ, හදවතින්ම ආදරේ වෙන කණ්ඩායමක් මේ තුන් ලෝකෙම නැතුව ඇති. හරිය, කිසිම රටක නැහැ. දැක්කනේ අර ටීවී වැඩසටහනකට ඇවිල්ලා නේද අම්බානකට ගුටි බැට හුවමාරු කරගත්ත වේලු කුමාරයි දිගම්බරනුයි නේද? ඈ, හරියට බල්ලෝ බලල්ලු පුරකනවා වගේ නේද? සාමාන්‍යයෙන් බල්ලෝ බලල්ලු පුරකන්නේ මස් කටුවලට. ඇත්තටම මේ උන්දලා ගුටිපැට ඇනගත්තේ ජනතා ප්‍රශ්න විසඳන්නට නෙවෙයි කියන එක අය අමුතුවෙන් කියන්න ඕනේ නෑ. හොඳේ, මේ සියලු දෙනා මරාගන්නේ රට හූරකන්න. මතක තියාගන්න, කුට්ටිය කඩාගන්න, උන්දලට රජ සැප විඳින්න සැපට ඉන්න. හරිය, ඒක තේරුම් ගන්නට. අනික මේ පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ අමුම අමු කම්බ හොරු කියලා කියන්නේ අපි නෙවෙයි. හොඳේ, ඕන් මම කියපුවා එහෙම නෙමෙයි, ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා තමයි එහෙම කියන්නේ. ඈ, ඒ වගේමයි මත්කුඩු පානය කරන කොකේන් ගහන මන්ත්‍රීලා ඉන්නවා කියලත් මැති ඇමැත්තන්ලා ඉන්නවා කියලත් පාර්ලිමේන්තුවේ මේ ඊයේ පෙරේදත් ආයේ කතාව මතු වුණා. හරිද, රටේ ජනතාව දහදුක් විඳිද්දි කන්න නැතුව ඉඳද්දි නේද ගායකින්ට දේශකින්ට ওই ඡන්ද කැම්පේන් වලට ලක්ෂ 10 15 දීලා සංගීත සම්දර්ශන පවත්වනවා කියලා ඊයේ පෙරද පාර්ලිමේන්තුවේදී හෙළි වුණා. පුදුම රටක් මේක. හරිය, දිවයින පුරා ස්මාර්ට් චූත් නයිට් කියලා මෙයා සංගීත ප්‍රසංග පවත්වාගෙන යනවා. වේදිකාවට ලක්ෂ 80යි, සංගීත කණ්ඩායමට ලක්ෂ 25යි, කලාකරුවන්ට ලක්ෂ 40යි. මේ ස්මාර්ට් ශ්‍රී ලංකා සංගීත ප්‍රසංග වලට ගියපු කලාකරුවන්ට අපි කියනවා සන්තුෂ් මාත්‍ය කියලා. කියන්නේ අපි ආදරේ දිනාගත්ත කලාකරුවෝ බලන්ඩ සභාපතිතුමනි ලක්ෂ 150ක් මෙයා වියදම් කරා සංගීත ප්‍රසංග වලට. සමහර ඇමතිලා කොකේන් ගහන බව අපි දන්නවා. මොන රටක්ද මේ පාලකින් අපිට මේ උරුම කරලා දීලා තියෙන්නේ? ආයි උරුම කරලා දෙන්න යන්නේ මොන වගේ රටක්ද කියලා හිතන්න. මේ දූෂිත පාලකින්ට ආයේ බලය දෙනවද කියලා හිතන්න. මේ අහන්න, පාර්ලිමේන්තුවේ හොරු ඉන්නවා කියලා අපි නෙමේ කියන්නේ කියලා කිව්වා නේද? ඕන් අහන්නකො තව අවස්ථාවක් ඔය පාර්ලිමේන්තුවේ හොරු ගැන කියනවා. බොහෝ අය චෝදනා කරනවා හොරු 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 කියලා. කවුද ඉන්නේ හොරු? කවුද ඉන්නේ උසාවියෙන් වැරදිකාරය වෙච්ච අය? ඇලි එක්කෙනෙක් දෙන්නේ කෝණ තරම් දැන්වල තියෙනවා. එහෙම ඒවා ওই හැම පක්ෂකම ඉන්නවා. ඉතින් මිනිස්සු අතර ගත්තත් එහෙම ඉන්නවනේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් මේ පාර්ලිමේන්තුව කියන්නේ. රටේ නැද්ද එතකොට හොරකම් කරන අය? මිනිස්සු නැද්ද හොරු? මිනිස්සු නැද්ද මිනිමරුව? මංකොලකාරය? මිනිසුන්ගේ නියෝජනය පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන. දැන් ඔබම කල්පනා කරන්න, මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයම
ආ නම් ගම් ඇතිවම කියනවා නම් මෙන්න හොරු ඉන්නවා කියලා, ඔතන මත්කුඩු බොනා ඉන්නවා කියලා, දූෂිතයන් ඉන්නවා කියලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට මේ රට හදන්න පුළුවන්ද? මේකනේ බැරුවගේ ඈ රට හදන්න නීති හදන්න පුළුවන්ද කියන්න. මේ බව හොඳට සනාථ වුණේ ඊයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුව නිසයි. මතකනේ අර කල් දැම්ම පළත් පාලන ඡන්දේ? එදා ඒ ඡන්දේ කල් දැම්මේ රටේ ජනතාවගේ පරම අයිතියක් හැල්ලුවට ලක් කරලා සත්ත පහට දාලා තමයි එදා ඡන්දේ කල් දැම්මේ. මතකද ඒ වචන? දැනට මුදල් නෑ, ඒ දැනට ඡන්දෙකුත් නෑ. ඡන්දේ තියන්න මුදල් නෑ, මුදල් තිබුණත් ඡන්දයක් නෑ. එදත් අපයිට විරුද්ධව ලිව්වා, ඔබට මතක ඇති. අද ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශ කරනවා මුදල් ඇමති ලෙස ජනපති රනිල් රටේ ජනතාවගේ අයිතිය. ඒ කියන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් කඩ කරලා කියලා. හොඳේ, එදා පළාත් පාලන මැතිවරණය තියන්නේ නැතිව එක එක විහිළු කරමින් හැල්ලු කළේ ජනතාවගේ අයිතිවාසිකමක්, මූලික අයිතිවාසිකමක් කියලා. මැකොත් ජනතා අයිතිය කඩ කරලා දැන් පළාත් පාලන ඡන්දේ තියන්නත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. දැන් ඔබම කල්පනා කරලා බලන්න, එක පැත්තකින් පාර්ලිමේන්තුවේ ඇතුලේ වැඩි හරියක් හොරු මත්කුඩු පානය කරන අය, හරිද? ඊළඟට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කළ අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක්. අද අප හමුවේ ඇති අභියෝගය තමයි අප යලි පත් කරගන්නේ කාවද කියන එක, අපි ආයේ ජනාධිපතිකම දෙන්නේ කාටද කියන එක, අපි ආයේ ගමේ එකා කියලා පාර්ලිමේන්තු යවන්නේ හොරා කන කෙනෙක්වමද, මත්කුඩු පානය කරන කෙනෙක්වමද, එහෙමත් නැත්නම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ අයෙක්වද කියලා දැන් හිතන්න කාලය ඇවිල්ලා. දැන් හරියටම කල්පනා කළේ නැත්තම් අද ඔබත් මාත් විඳින මේ දුක ඔබේ දරුවන්ටත් උරුම වනවා නියතයි කියලා මතක තියාගන්න කියලා ඔවුන් අද තෙලිවැකිය අවසන් කරනවා. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.